දෙදස් විසිකේදී මට මේ රටේ තරුණෙක් විදිහට මගේ හොඳම කාලෙදි මට සිද්ධ වුණා 1948 න් පස්සේ මේ රට පළවෙනි වතාවට නිල වශයෙන් බංකොලොත්භාවයට පත්වෙච්ච තත්වයකට මුහුණ දෙන්න. එතකොට ඒ අවස්ථාවේදී රටේ අපි දැක්කේ විශාල අර්බුදයක්. රටක් ඩිෆෝල්ට් වෙනවා, රටක් බංකොලොත්භාවයට පත්වෙනවා කියලා කිව්වම මැවිලා පෙවුණි අපේ වසර තව 10කට වඩා වැඩි කාලයක් අතිවිශාල කාලයක් ලොකු දුකක් විඳින්න වෙයි. අපේ බලාපොරොත්තු පැල කරගන්න බැරි වෙයි විනාශයකින්. වග කියුතු ඒ පාලනය හිසපු සහ විපක්ෂයේ සියලු දෙනාම කරේ ගේ ගිනි ගල්දී වත්ත වටේ දූපු. ජනතාවට සිද්ධ වුණා ඍජු වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදයෙන් තමන්ගේ ඡන්දය භාවිතා කරලා පාර්ලිමේන්තුවට යවපු මිනිස්සුව, විපක්ෂ නායක කරපු මිනිස්සුව, ජනාධිපති කරපු මිනිස්සු වෙනුවෙන් පාරට බහැලා මේ රටේ දේශපාලනයේ ඍජුව සම්බන්ධයි. ඒ දේශපාලන අභියෝගය බාරගන්න මේ රටේ බහුතරයක් දේශපාලඥයෝ පැකිලුණා. ඒ අවස්ථාවේදී ඒ අර්බුදය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතට ගත්ත වෙලාවේදී අපි පැහැදිලි මතයක් කිව්වා. අපි ඉන්නේ විප්ලවීය ප්‍රතිසංස්කරණවාදී මතයක. අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ ජනාධිපති ආවම යාවත් පන්නනවා, මෙයා ආවම යාවත් පන්නනවා. අපේ හිතේ ඉන්න සිහින ජනාධිපති එනකන් ජනාධිපතිවරු පන්න ඉඳලා මේ රටත් එක්ක දේශපාලනය කිරීම කුහක දේශපාලන අරමුණු අපිට නැහැ. අපි හිටියේ රටක් විදිහට මේ රට මේ ආර්ථික ආගාධයෙන් ගොඩගන්න උත්සාහ කරන්නේ කවුද? ඒක හරි මාවත යනවනම් යාට ඉඩ දෙන්න ඕනේ. එතකොට අද ඒ වගේ උග්‍ර අර්බුදයක තිබිච්ච රටක වර්තමාන ජනාධිපතිවරයා ওই වගකීම බාරගත්තා. වගකීම බාරගත්තම අපි කිව්වා මේ ජනාධිපතිනේ මේ වැඩපිළිවෙල කරගෙන යන්න දෙන්නවා. අද උද්දමනේ තනි අගයකට අවිල්ලත්. අපේ විදේශ රටවල් අපිත් එක්ක ණය ප්‍රතිව්‍යුහගත කරගන්න එකඟ තැනකට අවිල්ලා තියෙනවා. අපිත් එක්ක අර ණය ටික අපිට විදේශ රාජ්‍යයන් අපේ රටේ ආර්ථිකය ගැන යම් කිසි සුබදායි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අපි කියන මතය තමයි දැන් වැඩපිළිවෙලක් ආරම්භ වෙලා. ඒ වැඩපිළිවෙල සාර්ථක වෙන බව අපිට පේනවා. කවුරු මොනවා කිව්වත් අපිට පිළිගන්න වෙලා තියෙනවා. අපි මූණ පාමින් හිටපු අර්බුදය දැන් ක්‍රමක්‍රමයෙන් අපි ආර්ථික වශයෙන් ස්ථාවර වෙමින් ඉන්නවා කියලා. ඒක කවුරු මොනවා කිව්වත් මොන ආකාරයේ කතා කිව්වත් අපිට ඒක දැනෙනවා, ඒක විඳින්නවා.